අයිබෝවන් සුබෝදසනක් අද ජූලි මාසේ 27 වෙනිදා. තවත් අලුත් දවසක් අලුත් උදෑසනක් දින සති මාස අවුරුදු මේ විදිහට කාලය ටිකින් ටික ගෙවෙමින් යනවා. මේ ගෙවි යන තත්පර තමයි ලෝක ඉතිහාසයට එකතු වෙන්නේ කිසියම් හෝ දවසක. අපි මේ ගත කරන කාලවකවානුව ගත්තහම ඔබට හිතල ඇති ඇතැම් අවස්ථාවකදී මේ බොහොම සුවිශේෂී කාල පරිච්ඡේදයක් විදිහට කිසියම් හෝ දවසක ලෝක ඉතිහාසයට එකතු වෙනවා කියලා. ඊට සුවිශේෂී හේතු කාරණා බොහොමයක් තිබෙනවානේ. අපි මේ කොරෝනා වසංගත තත්ත්වයකින් ලෝකයක් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒයින් හානි වන ජීවිත සංඛ්‍යාව විශාලයි. ඒ වගේම තමයි මේ කාලය ගත්තහම දේශපාලනය ගත්තහම ඒ වගේම තමයි කිසියම් ආකාරයක රටවල් අතර ඇතිවන සහයෝගීතාවයන් වර්ධනය වීම සහ බිඳ වැටීම් කියන කාරණා බොහෝ සෙයින් සිදුවන කාලාවදියක්. ඉතින් ඒ නිසාම කාලීන තොරතුරු පිළිබඳව විදෙස් තොරතුරු පිළිබඳව ඉගෙන ගන්න අයකට උනත් මේ ගෙවි යන කාල සීමාව බොහොම විශේෂයි. ඉතින් මේ සීල තොරතුරු ඔබට බොහොම වැදගත් වන නිසාම අපි අද දවසේදීත් විදෙස් පුවත් විශ්ලේෂණයට සූදානම්. ඒ වෙනුවෙන් මේ වෙලාවේ මාත් එක්ක මැදිරියේ ඉන්නවා ප්‍රවීණ විදෙස් වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගුඩගේ. අයිබෝන් ඔබට. අයිබෝන්. ඉතින් අද ජූලි මාසේ 27 වෙනිදා අඟහරුවාදා දවසේ තොරතුරු පෙළගැස්ම බලලම අපි ඉදිරි තොරතුරු එකින් එක කතා කරමු. ලෝකේ බලවත් රාජ්‍යයක් නැත්නම් වටක් ගන්නා තීන්දු තීරණ ගෝලීය වශයෙන් ගුයාකාරින් ලෝකයටම බලපෑමක් කරාවිද? ඒ කෙසේ වෙතත් අපි මේ කාරණා සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම සහ යාවත් කාලීන වීම කියන කාරණාව ඉතාමත් වැදගත්. මම කියන්නේ සූදානම් වන්නේ අමරිකානු ජනාධිපතිවරයා කියපු කතාවක් සම්බන්ධයෙන්. ඒ තමයි ජෝ බයිඩන් පසුගිය දවසක ප්‍රකාශ කළා ඉරාකෙන් තමන්ගේ හමුදාව ඉවත් කර ගැනීමට සූදානම් කියලා. මේක කොයි ආකාරයක උපාය මාර්ගික ක්‍රියාවලියක්ද? නැත්නම් ඉරාකෙන් අමරිකානු හමුදාව ඉවත් වීමත් එක්ක මොන ආකාර වටපිටාවක් වාතාවරණයක් ඉරාකයේ තුල නිර්මාණය වේවිද? අපි ඒ ගැන දැනගන්න කැමති බලමු. ඔව්, ඇත්තටම දැන් ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත් කරගන්නවා කියවම් සංජීවනී ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඇත්තටම ඉවත් වෙලා ගියේ 2011 අවුරුද්දේ. මේ වෙනකොට ඉරාකයේ රැඳිලා හිටියේ ඔය 2015න් පස්සේ ඇතිවෙච්ච IS තර්ජන 2014-2015 කවනින්ල වැඩි වෙලා උත්සන්න වෙච්ච IS එහෙමත් නැත්නම් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් වලට එරෙහිව ක්‍රියාත්මක කරපු ආරක්ෂක වැඩපිළිවෙල කොටසක් විදිහට තමයි ඇමරිකානු හමුදා නැවතත් ඉරාකයේ මෙහෙයුම් ආරම්භ කරන්නේ. නමුත් අර 2003 ආක්‍රමණය කාලෙදී ඇමරිකානු සෙබළුන් 160,000කට අධික සංඛ්‍යාවක් ඉරාකයට ආවා සදාම් හුසේන්ව පරාජය කිරීම සඳහා. ඉන් පස්සේ අවුරුදු කීපයක් එවැනිම සංඛ්‍යාවක් ඔවුන් ඉරාකයේ රැඳිලා හිටියා. ඉන් පසුව තමයි ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු හමුදා ඉවත්ව ගියේ ඉරාක මෙහෙයුම අසාර්ථක වෙද්දී. කියන්නේ අපි ගත්තොත් 2003 හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පාලනය යටතේදී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරන්නේ සදාම් හුසේන් පාලනය ඉවත් කිරීම සඳහා, විනාශ කිරීම සඳහා. එදී ඔවුන් ලබා දුන් තර්ක සියල්ලම බිඳ වැටෙනවා. මොකද සදාම් හුසේන් න්‍යෂ්ටිකාවි සමූල ඝාතක අවි නිෂ්පාදනය කරන බවට චෝදනා එල්ල කරා. ඒ වගේම ඔහු මේ මැද පෙරදිගොය අල්කයිඩා වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධයි කියලා චෝදනා එල්ල කරා. ඉතින් අවසානයේදී ඉරාක ආක්‍රමණය සිද්ධ වෙලා ඒ සියල්ලම නිම වෙද්දී මේ කිසිම චෝදනාවක් තහවුරු කරගන්න බැරි වුණා. එතකොට අපි මේ දකින්නේ දර්ශන දිහාවට යමු වුණොත් මේ අපි දකින්නේ ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බයිඩන් සහ ඉරාක අගමැති මුස්තෆා අල් කදීමි මේ දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්වුණා වොෂින්ටනයේදී. මේ ඉරාක අගමැතිවරයා කදීමි සහ බයිඩන් අතර සාකච්ඡාවේ මූලිකම අංගයක් වුණේ, මූලික මාතෘකාව වුණේ මේ ඇමරිකානු ඉරාක ආරක්ෂක සහයෝගිතාවය. එතකොට ඇමරිකානු හමුදා දැනට අපි ගත්තොත් ඔවුන් ඉරාකයේ රැඳිලා ඉන්නේ යම් කිසි ආකාරයෙන් විශේෂ ප්‍රහාරක මෙහෙයුම් සඳහා තමයි රැඳිලා ඉන්නේ. එහෙම නැතුව අර මහා පරිමාණයේ හමුදා මෙහෙයුම් සඳහා ඇමරිකාව දැනට ඉරාකය තුළ සහභාගි වෙන්නේ නැහැ. ඒව කරන්නේ ඉරාක හමුදාව. ඇමරිකානුවන්ගෙන් ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ටැක්ටික්ස්, එහෙම මෙහෙයුම් ක්‍රියාවලියක් සහ ඒ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ තාක්ෂණික පැත්ත. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඉරාක හමුදාව ගුවන් ප්‍රහාර සහයෝගය ඉල්ලුවොත් ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර සහයෝගය ලැබෙනවා. ඩ්‍රෝන ප්‍රහාරයක් වගේ දෙයක් ඉල්ලුවොත් ඒ ලැබෙනවා. ඒ වගේම මෙහෙයුම් සැලසුම් කරනේදී ඇමරිකානු උපදෙස් ලබා ගන්න. ඔන්න වගේ ක්‍රියාවලියක් තමයි දැන් සිද්ධ වෙන්නේ. නමුත් අපි අමතක නොකළ යුතුයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමයේදී
ඉරාකයේදී ඝාතනය කිරෙනවා ඉරානයේ ප්‍රධානතම හමුදා නිලධාරියා ජෙනරල් කසේම් සුලේමානි. මේ ජෙනරල් කසේම් සුලේමානි ඝාතනය වෙන්නේ බැග්ඩාඩ් නුවර ගුවන්තොටුපළේදී. ඔහුට පහර එල්ල කරන්නේ ඇමරිකානුවන් බැග්ඩාඩ් නුවර ගුවන්තොටුපළේදී. එතකොට දැන් මේ සිද්ධියත් එක්ක මේක එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂයක් වෙනවා ඉරාක ඇමරිකා සම්බන්ධතාවල. මොකද එම ඝාතනයත් එක්ක ඉරාක දේශපාලන කණ්ඩායම් ඉරාක වැසියන් යම් ආකාරයකින් හිතන්නට පටන් ගත්ත ඇමරිකාව තමන්ගේ සීමාවන් ඉක්මවාගෙන මේ ඉරාකය පාවිච්චි කරනවා කියලා ඔවුන්ගේ බොහෝ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ නිසා තමයි විශාල හඬක් කියන්නේ ජනමතයක් දේශපාලනික මතයක් ඉරාකය තුළ නිර්මාණය වුණේ ඇමරිකානු හමුදා තවදුරටත් ඉරාකයේ රැඳී නොසිටිය යුතුයි කියලා. එතකොට ඒ වර්ධනය වෙවි ආපු විරෝධය ඇමරිකානු රජයට යොමු වුණා වගේම ඇමරිකාවත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයෙන් පස්සේ ඇමරිකාව ඉන්න ස්ථාවරයත් දිගින් දිගටම මේ තමන්ගේ හමුදා මෙවැනි මැද පෙරදිග යුද්ධ තත්ත්වයන් මැද පෙරදිග හෝ වෙනත් තැන්වල යුද්ධ තත්ත්වයන්හිදී කිසිදු ප්‍රතිඵලදායක නැමැතිව මේ ආකාරයෙන් යොදා තැබීම කටයුතු අවසන් කරන්න. ඒ අනුව තමයි ඔවුන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙන්නේ. එතකොට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙද්දී අද වෙනකොට ඇෆ්ගනිස්ථානය තාම අනාරක්ෂිත තැනකට පත් වෙලා තිබෙනවා. ඉරාකයේත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ඉරාකයෙන් ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් වෙනකොට ඊළඟට මේ අපි දකින්නේ ඉරාකයේ හමුදා සන්නද්ධ කණ්ඩායම් සහ විශේෂයෙන්ම මේ ෂියා සටන්කරුවන් ෂියා මුස්ලිම් සටන්කරුවන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔවුන් තමයි ඊළඟට මේ ආරක්ෂක පැත්ත සම්බන්ධයෙන් වගකීම සම්පූර්ණයෙන් දරන්නේ එම කණ්ඩායම් විසින්. ඒ කියන්නේ ඉරාකයේ අවශ්‍යතාවයක් මතද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඉරාකයෙන් ඉල්ලීමකුත් කරලා තියෙනවා. ඉරාකයෙන් ඉල්ලීමක් කරනවා. නමුත් අපි දන්නවා බලවත් රටවල් ඉල්ලව පලියටම යන්නේ නැහැ. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ මෙහෙවර අරමුණු ඔය මම අර කලින් කිව්ව ජියෝපොලිටිකල් ඇස්පිරේෂන්ස් නැත්තම් මේ භූදේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම මේවා ඔක්කොම ඉවර කළා තමයි යනවන යන්නේ. මොකද එහෙම නැතුව මේ ඉරාකය වගේ ඔය දුප්පත් රටක් කිව්ව පලියටම ඇමරිකාව ඉවත් වෙන්නේ නැහැ. මොකද දැන් ඇමරිකාව ඉතාම පැහැදිලි ඔවුන්ගේ මෙහෙවර මෙතන අවසන් කියලා. මොකද ඇමරිකාවේ දැන් අන්තර්ජාතික තලයේ ගත්තම අන්තර්ජාතික අධ්‍යයන අංශය ගත්තාම මේ වෙනකොට ඇමරිකාවේ ඇස තියෙන්නේ වෙනත් තැනක. ඒ කියන්නේ ඔවුන්ට මේ මැද පෙරදිග බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියට වඩා හුඟක් ආසියාව පැත්තට යොමු වෙන්න සිද්ධ වෙලා තිබෙනවා චීනය සමග පවතින ගැටුම්කාරී තත්ත්වයක් එක්ක. يعني ඔවුන්ගේ සම්පූර්ණ ශක්තිය මේ වෙනකොට ආසියාව පැත්තට යොමු වෙන තවුන් පවතිනවා. මේ වැඩපිළිවෙල ආරම්භ කරේ හුඟක් කාලයකට ඉස්සෙල්ලා ට්‍රම්ප්ටත් ඉස්සෙල්ලා බරක් ඔබාමාගේ යුගයේ තමයි මේක ආරම්භ වෙන්නේ. පියෝට් ටු ඒසියා කියලා. ඉන්පසුව මේ ට්‍රම්ප් යුගයේදී මේක තවත් ශක්තිමත් වෙනවා. දැන් මේ ඉතාම බයිඩන් යටතේදී තවත් දුරටත් මේ ආසියාව කෙරෙහි ඇමරිකානු ඇස යොමු වීමේ ක්‍රියාවලිය තවත් පුළුල් වෙලා තියෙනවා. හොඳයි. දැන් මේ වෙනකොට ඊළඟට තියෙන දේ අපි අවසන් කරන්නට පෙර අතු මේ සටහන ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීම මොන වගේ කියන්නේ කුමන ආකාරයක බලපෑමක් එල්ල කරයිද? මෙන්න මේක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. දැන් හුඟක් කතා බහට ලක් වෙන්නේ මේ අපි දකින්නේ ඇමරිකානු ගුවන් ප්‍රහාර කිහිපයක ඒ ගුවන් යානා මෙහි ගුවන් යානා මගින් ගන්න ලැබු දර්ශන ඔය IS කල්ලිය බංකර විනාශ කිරීම වගේ මෙහෙයුම් වලට ඇමරිකාව සම්බන්ධ වුණා. දැන් එතකොට මේ වෙනකොට IS සංවිධානයේ තත්ත්වය කුමක්ද? අපි දන්නවා ඔවුන් යුදමේ වශයෙන් බොහෝ දුරට පරාජය කරනු ලැබුවා. නමුත් මෙවැනි සංවිධානයක් කියන්නේ මේ ව්‍යුහගත නොවු විසිරුණු ආකාරයේ මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සාමාන්‍ය යුද මෙහෙයුම් මගින් විනාශ කරන්න අපහසුයි. ඒ නිසා IS සංවිධානය යම් අවස්ථාවක හිස ඔසවන්නට ඉඩකඩ තිබෙනවා කියන කාරණය බැහැර කළා නැහැ. ආරක්ෂක විශේෂඥයන් පවා එය ඉතාම දැඩි ලෙස අනුමත කරනවා. දැන් මේ තත්ත්වයෙන් තමයි අපි දැක්කේ ඇෆ්ගනිස්තානයේ. අපි ඊළඟට ඇෆ්ගනිස්තානය ගැන කතා කරනවා. ඉතින් ඒ වගේ තමයි ඉරාකයේ තුලත් ඉතාම ප්‍රබල විදිහට මේ IS සංවිධානය ඉස්මතු වුණු අවස්ථා දැක්ක. හැබැයි ඇමරිකානු හමුදා ඉවත්වීම තුල දකින්න වෙන්නේ මොකද්ද කියන ගැන අපි කතා කරන්නේ. එතකොට දැන් ඇමරිකානු හමුදා ඉවත්ව යද්දී අර
දෙදස් එකොළහේ ඇමරිකානු හමුදා ඉවත්ව යනකොට තිබිච්චි තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් පවතින්නේ. ඉට එක හේතුවක් තමයි ඉරාක හමුදාව එදාට වඩා අද වන විට ඉතාම යම්මාකාරක ශක්තිමත් තැනකට ඇවිල්ලා තිබෙනවා. ඔවුන් දිගින් දිගටම සටන් කළා. ඒ වගේම ඔවුන් විදේශ ඇමරිකාව ඇතුළු රටවල් කීපයකින් ආධාර ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සංග්‍රාමික ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල ගත්තාම ඉරාක හමුදාව අර කලින් ඇමරිකානු හමුදා ඉවත්ව යාමේ අවස්ථාව 2011 අවස්ථාව හා සංසන්දනය කළ බැලුවහම ඉන්නේ තරමක් ශක්තිමත් තැනක. ඒ වගේම ඉරාකය තුල දැන් එවැනි තැනක ඉඳිද්දි ඉරාකයේ වැඩි බලය තියෙන කාටද? ෂියා මුස්ලිම් වරුන්ට. එතකොට අසල්වැසි ඉරානය සම්පූර්ණයෙන්ම ෂියා මුස්ලිම් වරුන්ගේ අන්තර්ජාතික වශයෙන් ගත්තහම ප්‍රධානතම රාජ්‍ය විදිහට ඉරානය සලකන්න පුළුවන්. එතකොට දැන් එම තත්ත්වය කියන්නේ මේ මුස්ලිම් ජන මුස්ලිම් වාර්ගිකත් මේ කියන්නේ අපි සඳහන් කරනවා මේක ආගමික සංකල්ප දෙකක් වාර්ගික කියන එක සඳහන් කරන්න බෑ. එතකොට මේ මුස්ලිම්වරුන්ගේ පාර්ශව දෙක සලකලා බැලුවහම ඉරාකය තුල වැඩි බලයක් තියෙන ෂියා මුස්ලිම්වරු දැන් සුන්නි සටන් කාමි කණ්ඩායමක් විදිහට තමයි ඔය IS සංවිධානය හඳුන්වන්නේ. එතකොට ඔවුන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ බලය තහවුරු කර ගැනීමක් සහ කලාපීය අපි කියනවා රීජනල් ඇලයිස් කියලා කලාපීය මිත්‍ර සංවිධානවල, ඒ කියන්නේ ලෙබනන් හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය වගේ ආය මේ සංවිධානය, ඒ වගේම සිරියාවේ බෂර් අල් අසාද්ගේ හමුදාවට සම්බන්ධ ප්‍රහාර කණ්ඩායම් මේ සියලුම දෙනා ඔය තනි ඉරාක හමුදාව වටා එක්රොක් වෙන බව පැහැදිලි වෙලා තියෙනවා. ඒ අනුව ඉදිරි අභියෝගවලදී ඉරාක් හමුදාවට සාර්ථකව මුහුණ දෙන්න යම් හැකියාවක් තියෙයි කියලා විශ්වාසයක් පවතිනවා. ඉතින් ඔන්න වගේ තමයි ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ සංසිද්ධිය ගැන අපිට කතා කරන්න තිබුණේ. එතකොට කොහොමුණත් මේ අවුරුද්ද අවසානයේදී ඒ දිනය තහවුරු කරගෙන තියෙනවා කියලා තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඉරාක අගමැති මුස්තාලා අල් කදේමිට සඳහන් කරේ. තියනු බැලුවහම අපිට කියන්න පුළුවන් මේ වසර අවසානය වෙනකොට ඇමරිකාව තවත් අන්තර්ජාතික ක්‍රියාන්විතයක් සම්පූර්ණයෙන්ම නිම කිරීමේ අපේක්ෂාවෙන් පසු වෙනවා. ඇමරිකාවේ සහ ඉරාකයේ යුද සම්බන්ධතා පිළිබඳව නවතම වාර්තා ඒ විදිහට සඳහන් වෙද්දී අපි මෙලඟට කියන සූදානම් වෙන්නේ මේ දිනවල විදේශ පුවත් තුළ තවත් සුවිශේෂ ස්ථානයක් ගැන තිබෙන කාරණාවක් සම්බන්ධයෙන්. ඒ තමයි ඇෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය. ඇමරිකානු හමුදා සහ නේටෝ හමුදා ඉවත් වීමත් එක්ක ඇෆ්ගනිස්තානයේ ඇතුළත තිබෙන තත්ත්වය තරම් සුබදායී නැහැ. අපි දන්නවා මේ දිනවල රාත්‍රී කාලේ ඇඳුරු නීතිය පනවලා තිබෙනවා. ඒතකොට මේ සිද්ධියත් එක්ක වර්තමාන වෙනකොට කොයි ආකාරයේ තත්ත්වයක්ද වාර්තා වෙලා තියෙන්නේ? එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් මගින් ඉදිරිපත් වෙලා තිබෙනවා ඇෆ්ගනිස්තානයේ තුළ 2020 එක වසරේදී සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් සම්බන්ධයෙන්. ඔව්, දැන් ඊයේ මුත්වෙච්චේ වාර්තාවේ දැක්වෙනවා සංජීවනි සිවිල් මරණ 1600 අපේ ඉදිරියේ අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ විකාශයේත් මේ ගැන අපි කතා කළා. එතකොට සිවිල් මරණ 1600කට අධික සංඛ්‍යාවක් වසරක කාලයක් තුළ සිදුවීම මේ වර්ධනයක් ප්‍රතිශතයක් විදිහට ගත්තාම 47%ක වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා කියලා තමයි එක්සත් ජාතික සංවිධානය සඳහන් කරන්නේ. මේක දැන් අපි ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්තානයේ සිදුවන සිවිල් මරණ ගණන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වුණේ 2009 අවුරුද්දේදී. නමුත් ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට අවබෝධ කරගන්නට හැකි වුණා සිවිල් වැසියන් මොනතරම් දරුණු විදිහට මේ ඇෆ්ගන් යුද්ධයේදී බැටකනවද කියන කාරණය. මොකද මේ වාර්තාගත කිරීමට පෙරාතුව විවිධ පාර්ශව සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ ඒ ප්‍රහාරය වක්කීම අනිත් පැත්තට පටවමින් කටයුතු කරන ආකාරයක් දැක්කේ. නමුත් මේ නීති රීති පද්ධති අපි ගත්තොත් මේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දිගටම අවධානයෙන් සිටීමේ තත්ත්වය තුළ අපි දකිනවා මේ යම් ආකාරයකින් මේ සටන්කාමීත් එහෙමත් නැත්නම් සටන් වලට සම්බන්ධ වෙන පාර්ශව සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානයක් යොමු කරන්න පෙළඹෙනවා කියලා. හොඳයි, දැන් මෙතෙන්දී එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙන තව කාරණයක් තියෙනවා. මේ කවුද මේ ප්‍රහාර වලට වකි යුත්තේ කියලා. එදිනේ ප්‍රධාන වශයෙන්ම තලෙබාන් සංවිධානයේ ඇතුළු සටන්කාමී කල්ලි වලට මේ ජීවිත විනාශයෙන් 64%ක වකිමක් පවර්ලා තියෙනවා.
එකන්නේ බහුතරයක් මේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගත්ත ප්‍රහාර සිදු කරලා තියෙන්නේ ඔය සටන්කාමි එකන්නේ තලෙබාන් සංවිධානය සහ අනිකුත් සටන්කාමි සංවිධාන. ඊළඟට මේ මියගිය කණ්ඩායම් ගත්තාම මේ 132ක් මේ මියගිය 1600න් 132ක් කුඩා දරුවන්. ඒක තමයි මෙහි තියෙන බරපතලම ඛේදවාචකය. ඒතකොට ඇමරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙද්දී ඊටාම අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කළ වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. දැන් මේ වෙනකොට සාම සාකච්ඡා සම්බන්ධයෙන් දැන් තලෙබාන් සංවිධානයේ ඇමරිකාව සමග සාකච්ඡාවට කීපයක් පවත්වලා තිනවා සාමයේ වෙනුවෙන්. නමුත් තිරසාර සාමයක් සඳහා යොමු වෙන්න දෙපාර්ශවයට බැරි වෙලා තිබෙනවා. ඉතින් ඉදිරි කාලය තුල අපිට මේ තත්ත්වය ගැන මේ අර්බුදකාරී තත්ත්වයේ ස්වરૂපය ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ටියුනිසියාව පිළිබඳව අපි මීට පෙර අතෝ වැඩි වශයෙන් කතා කරපු කාලය තමයි අරාබි වසන්තයේ ආරම්භයත් එක්ක. නැවත වතාවක් ඒ රටේ ඇතුළත තිබෙන දේශපාලන වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් විදෙස් පුවත්පල සුවිශේෂී තැනක් මේ ටියුනිසියාව කියන රට ගැන තිබෙනවා. අපි මේ දිනවල කතා කරන සූදානම් වෙන්නේ ටියුනිසියාවේ පහුගිය දිනවල යම් ආකාරයක ජනතා විරෝධතාවයන් පැවැත්ුණා. මේ කොවිඩ් මර්ධනය වෙනුවෙන් ටියුනිසියානු රජය ඊතරම් සමත් වුණේ නැහැ. ඒ නිසා මේ රජය ඉවත් විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාව තමන්ගේ විරෝධය පළ කරලා තිබුණා. නමුත් ඔන්න ඒ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා බලෙන් පහ කරලා තිබෙනවා. දැන් මේ කාරණාවේ සත්‍ය තත්ත්වය කුමක්ද කියන කාරණාවත් එක්කම මේ පොත විශ්ලේෂණාත්මකව අපි දැනගන්න කැමතියි. ඔව් අතට මේක නේ ටිකක් කතා කරන්න වෙනවා. මොකද ටියුනිසියාව කියන්නේ අපි අමතක නොකළ සංජීවනී කිව්වා වගේ ටියුනිසියාවෙන් තමයි අරාබි වසන්තය ආරම්භ වෙන්නේ. ටියුනිසියානු මේ කියන්නේ රැකියාව විරහිත තරුණයෙක් උපාධිධාරියෙක් පාරේ පළතුරු වෙනදන් කර කර ඉඳලා ඔහුට අසාධාරණයක් සිද්ධ වුණාම ඔහු ගිනි තියාගත් අවස්ථාවේදී ඒ අසාධාරණට පෙන්වන ඒයින් ඇතිවෙච්ච කම්පණය පෙන්වුම් කිරීම සඳහා ඔහු ගිනි තියාගෙන මැරෙනවා. එම සිද්ධිය තමයි අදටත් විශ්වාස කරන්නේ අරාබි වසන්තය නැමැති ඔය රටවල් ආණ්ඩු විනාශ කරපු ක්‍රියාවලියේ මූල ආරම්භය විදියට. ඉන් පසුව ඔය අරාබි වසන්තය බලවත් රටවල් විසින් තමන්ට අවශ්‍ය පරිදි හැසිරුවා කියන චෝදනාව තියෙනවා. ඒ බුද්ධි අංශය උදාගන්නේ කොහොමවත් මුලදී ඇති වෙන්නේ ජනතා උද්ඝෝෂණ ජනතා විරෝධයක් විදිහට. දැන් ඕන නැවතත් මේ උතුරු ටියුනිසියා කියන්නේ උතුරු අප්‍රිකාවේ පිහිටලා තියෙන රාජ්‍යයක්. අපිට නම ඇහුවාම එකපාරටම අර ඉදිනදා අපිව දන්න කියන රටක් වගේ නෙවෙයිනේ. ඉතින් ලෝක සිතීමේ ගත්තාම අප්‍රිකානු මහද්වීපය ගත්තා. අප්‍රිකානු මහද්වීපයේ උතුරු කොටස තමයි ටියුනිසියාව පිහිටලා තිබෙන්නේ. ඒතකොට මේ ටියුනිසියාව කියන රට වැදගත් වෙන්නේ එක් පැත්තකින් මේ අප්‍රිකානු කලාපයේ තියෙන ප්‍රධානතම අරාබි ජාතීන්ගෙන් සමන්විත රාජ්‍යයක්. ඒ වගේම යම් ආකාරයකින් ගත්තොත් මේ ටියුනිසියාව කියන්නේ අතීතයෙන් ළම යම් සමෘද්ධිමත් තැනක හිටපු රාජ්‍යයක්. නමුත් ප්‍රධානම ගැටලුව තියෙන්නේ මේ ටියුනිසියාව වගේ රටවල මේ අරාබි වසන්තයේ මේකෙන් සාකච්ඡාවට ලක් වුණා. බොහෝ දුරට මේ අධිකාරීවාදී ආණ්ඩු තමයි බිහි වෙන්නේ. කලින් අරාබි වසන්තයට පෙර බෙන් අලි කියන පාලකයාගේ අධිකාරීවාදී පාලනය. දැන් මේ වෙනකොට ටියුනිසියාවේ ඇති වෙලා තිබෙන්නේ මොකද්ද? දැන් අර දෙවනි අරාබි වසන්තයක් ආරම්භ වෙනවා. මේ ගැන තමයි කතාබහට ලක් වෙන්නේ. මොකද ටියුනිසියාවේ ඊයේ මේ දිනේ සහ ඊට පෙර ආතුව ඇති වෙච්ච විරෝධතා රැල්ලේ ප්‍රතිඵලයක් විදිහට අපි දැක්කා ඊටාම බරපතල අස්ථාවර භාවයක් නිර්මාණය කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ටියුනිසියානු රජය සමග සම්බන්ධ වෙලා තිබෙනවා. මේ තත්ත්වයට විසඳුම් ලබා දීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ටියුනිසියාවේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න විසඳීම හැකියක්මනින් විසඳීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ දොක් කිරීමට කැමති කියලා තමයි වාර්තා වෙන්නේ. මේ දවල මන්දිරයේ මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ප්‍රයිස් උත්මය ගැන සඳහන් කළා. දැනට ටියුනිසියාවේ ඇති වෙලා තියෙන ප්‍රධානම ගැටලුව තමයි එක් පැත්තකින් රටේ ආර්ථික පරිහානිය. මේ ආර්ථික පරිහානියට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ COVID-19 වසංගතය. දැන් COVID-19 වසංගතයේ බලපෑම නිසා හානියට පත් වෙලා තියෙන ටියුනිසියාවේ ආර්ථිකය තවදුරටත් නරකතට හරවන්න හේතුවක් වුණා මේ දීර්ඝකාලීනව මේ ටියුනිසියාව කියන රට අස්ථාවර ගැටලු සහගත තත්ත්වයකට තල්ලු වී තිබීම නිසා. ඒතකොට දැන් මේ ක්‍රියාවලිය ගත්තහම දැන් ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් කළා. මේ
යම් ආකාරයක වෙනත් මේ බලවේගයක් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න උත්සාහ ගන්න බව පේනවා. කොහොම වුණත් දැන් මේ 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 තත්ත්වය තවමත් අපිට කල් වේලා වැඩි මේ පූර්ණ චිත්‍රයක් මවා ගන්න මොකද මේ සම්බන්ධයෙන් තවමත් අපිට අර කියන්නේ මුල්ම අවස්ථාවේ මේ අර්බුදයේ තියෙන ඒකට මේ හිස් ස්වභාවය ගැන තව ටිකක් බලන්න වෙන දින කීපයක් යද්දී මේ බලපහ කරන අගමැතිවරයාගේ ප්‍රතිචාරය කොයි වගේද මේ වෙනකොට? දැන් මේ වෙනකොට එක කාරණයක් තමයි ඔහුව නැවත වතාවක් බලේ පිහිටවන්න කියන එක තමයි ඔහුගේ ප්‍රධාන ඉල්ලීම වෙන්නේ. නමුත් දැන් මෙතෙන්දී ජනාධිපතිවරයා පෙන්වා දෙන කාරණය තමයි අගමැතිවරයා ප්‍රමුඛ රජයට විශ්වාසයක් කෙරෙහි ජනතා විශ්වාසයක් නැහැ කියන එක. දැන් මේ සංජීවනී අපි ගත්තොත් මේ ලෝකේ පුරා විවිධ රටවල මේ වෙනකොට උද්ඝෝෂණ පවතිනවා මේ කොවිඩ් 19 වසංගතත්වය මුල් කරගෙන. ඒක හේතුව තමයි මේ ආර්ථික වශයෙන් ඇතිලා තියෙන අපහසුතාව අපි දැක්කද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වගේ මේ ප්‍රංශේ මේ නගරවල මේවා සල්ලි තියෙන ධනවත් රටවල ජනතාව. නමුත් ඔවුන් පවා මේ කලහකාරී ලෙස හැසිරෙන පටන් අරන් තියෙන එකක් තමයි ඔය අර සමාජ දුරස්ත කරන ක්‍රියාවලියේ තියෙන ඉල් ඉෆෙක්ට් එකක්. එහෙමත් නැත්නම් සමාජ දුරස්ත කරන ක්‍රියාවලියේ තියෙන බරපතල අඩුපාඩුවක් තමයි මේ ජනතාවගේ ජනතාව මානසිකව ඇද වැටීම මෙවැනි කොටු කිරීම් තුළ. ඉතින් දැන් තවදුරටත් මේ අර අපි දැක්ක ඔස්ට්‍රේලියාවේම ඔවුන් ලෙඩේ හැදුනත් කමන්නේ මේ කොටු වෙලා ඉන්න බෑ කියලා වගේ තැනක ඉඳගෙන ක්‍රියා සටන් කරනවා මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලිය දෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ වසංගතය පිටු දකින්නත් ඕනේ, ඊළඟට මේ ආර්ථිකය ගොඩනංවන්නත් ඕනේ. මේ සෑම රටකම මේ අපි කතා කරන දැන් ලිබරලිනේ ගත්තත් පසුගිය සතිය අපි කතා කරා ඉතාම බරපතල ආර්ථික ප්‍රශ්න. මේ හැම රටකම ආර්ථිකය ඉතාම දරුණු විදිහට ඍණ තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. මේකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇතිවෙච්ච ලෝකේ පුරා ඇතිවෙච්ච ආනයන අපනයන මෙහෙම ක්‍රියාවලිය ආර්ථික කටයුතු වල ඒ වගේ අන්තර්ජාතික වෙළඳාම මේ කර්මාන්ත මේ සියල්ල එහිම බරපතල පසුබෑමක් ඇති වුණා. ඒ පසුබෑම තමයි දැන් ටික ටික අර දීර්ඝකාලීන ඒවායේ දීර්ඝකාලීන බලපෑම් ක්‍රමක්‍රමයෙන් මේ දැනෙන්න පටන් අරන් තියෙනවා. එතකොට දැන් මේ ක්‍රියාවලිය සමස්ත තත්ත්වය අපි ගත්තාම මේ ටියුනිසියාව තුළ අපි දකින්නෙත් ඔන්න ඔය පීඩාකාරී පොදු සංසිද්ධිය තමයි අපි දකින්නේ. ටියුනිසියාව සම්බන්ධ පුවත අවසානයේදී අපිට කියන්න සිද්ධ වුණේ මේ කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම සම්බන්ධයෙන් කාරණාවක්. මේ කාරණාව අපි සම්බන්ධ කරන මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ දෙසට මොකද ඩෙල්ටා ආශ්‍රිත ආසාදිතයන් මේ වෙනකොට ඉහළ ගිහින් තිබෙන පුවතක් තමයි ඇමරිකාවෙන් වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු කොහොමද? ඔව් දැන් මේ වෙනකොට එක් පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදයේ උත්සාහ ගන්නවා මේ සීග්‍රෙන් නැවතවත අපි දකිනවා ඇමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 16 ගුණාකාර වලින් ඉහළ යන ආකාරය. මේක අපි ගත්තොත් මීට පෙර දෙවැනි රැල්ල ඇමරිකාව තුළ ක්‍රියාත්මක වෙද්දී අපි දැක්කා දවසකට 400,000කට අධික රෝගීන් වාර්තා වෙච්ච අවස්ථා තිබුණා. දැන් මේ වෙනකොට අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් නැවත වතාවක් අර කොතරම් සාර්ථක වුණත් මේ නත් කරන වැඩපිළිවෙල එන්නත් ලබා නොගත් සහ ඒවා ලබා ගැනීමට විවිධ අපහසුතාවයන් යටතේ හැකියාවක් නොති වූ පුද්ගලයන් මේ වෙනකොට තා දරුණු විදිහට ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට ගොදුරු වෙන බව ඩෙල්ටා කියන්නේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වෙන බව මේ වෙනකොට තහවුරු වෙලා තිබෙනවා. ඒ අනුව බැලුවහම අපිට හිතා ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ නැවත වතාවක් අර මුල අදියරටම තල්ලු වෙමින් යනවද කියන කාරණය. ඉතින් කොහොම වුණත් මේ රෝග තත්ත්වයේ දිහා බැලුවහම ඩෙල්ටාව ගැන අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒක තරම් දැන් මේ රටවලට මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයේ දිහා බැලුවහම ඒකේ තරම් සුබදායක නැහැ. ඒ නිසා ප්‍රධානම දේ තමයි හුඟක් කල්පනාවෙන් තමන්ගේ සෞඛ්‍ය පුරුදු ගැන හිතලා අර දිගටම පවත්වගෙන ගියපු අමාරු ජීවිතේම තවදුරටත් පවත්වගෙන යන එක. ඒ කාරණාව මේ දිනවල සෑම රටකටම වගේ අදාළ කාරණාවක්. හරි අපි ඊළඟට කතා කරන්නේ මෙතෙක් වෙලා කතා කරපු පුවත් වලින් ටිකක් පරිබාහිර කාරණාවක් පිළිබඳව. ඒ තමයි ලෝකෙ පුරා බොහොම ජනප්‍රිය නැත්නම් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක් තමයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියලා කියන්නේ. අපිට ලැබුණා බොහොම සුවිශේෂී දර්ශන පෙළක් මේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි හිතුවා ඒ ගැන ටිකක් කතා කරන්න. ඔව් ඉතින් මේ පොඩි ඒ වගේ සාමාන්‍ය සිද්ධි සවසන් කරන වගේ පොඩි උපදූපිකුත් වාගත් ලැබුණා සමහර දවසකට හම්බ වෙනවා ටිකක්. මේක අපුරු කතාවක්. මොකක්ද දන්නවද මේ සාමාන්‍ය අපි කවුරුත් කැමති ඔයාලා තීරු වැදපුවා කන්න
මේක ජනප්‍රිය ඔය ෆාස් ෆුඩ් එහෙම නැත්නම් ශනික ආහාර ජාලයත් එක්ක තමයි මේ අලතිරු හුඟක් ප්‍රසිද්ධියටපත් උනේ. හැබැයි මේ අපි කතා කරන්නේ සාමාන්‍ය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අලතිරු නෙමෙයි. ලෝකේ ගණන්ම මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම නැත්නම් අලතිරු හදන ඒ සූපවේදීන් පිළිබඳව මේ කොහෙද දන්නවද මේ ඇමරිකා එක්සත් ජනපදයේ සෙරෙන්ඩිපිටි කියන නිව්යෝක් හී තියෙන අතිශය සුඛෝභෝගී අතිශය ඉහළ ගණයේ අවන්හල මේ අවන්හලේ තමයි ලෝකයේ මිල අධිකම ආහාර සර්ව් කරන්න එහෙම නැත්නම් ලබා දෙන්නේ. එතකොට දැන් ඔවුන් මේ දීසියක් ඒ කියන්නේ ඔවුන් විසින් සකස් කරනු ලබන විශේෂ අලතිරු දීසියක මිල ඇමරිකානු ඩොලර් 200ක් විතර වෙනවා. ඇමරිකානු ඩොලර් 200කට පමණ තමයි අලවි කරන්නේ මේ. හැබැයි ඒ සඳහා දැන් අපි නිකන් ඔය කඩෙන් අරන් කන ඔය ෆාස්ට් ෆුඩ් එකකින් අරන් කන මේ ඒවා ගෙනේ මේකට දානවලු මේ සංජීවනි විශේෂ වට්ටෝරුවක්. ඒ කියන්නේ මේ විනාකිරි ඊට පස්සේ මේ චීස් සෝස් එකක් දානවලු අධික මිල තියෙන අවසානයේදී මේ ඔක්කොම කළා මේ රත්තරන් ගෲප් මේ ගෝල් ඩස්ට් එකකින්ුත් ඉහලා තමයි මේක සර්ව් කරනවා කියලා කියන්නේ. දැන් ඒ නිසා තමයි ගිනස් වාර්තාවල මේ වාර්තාව ලබා දෙන්නේ මේ සෙරෙන්ඩිපිටි කියන 3 කියන රෙස්ටෝරන්ට් එකට මේ ලෝකේ ගණන්ම අලතිරු අලවි කිරීමේ ලබා දීමේ සහතිකය ලබා දෙන්නේ මේ ආයතනයට. ඉතින් ලෝකේ පුරා වාර්තාවන පුවත් ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි අදට සමගන්නව හිට උදෑසන පුරුදු වෙලාවට ඔබ හමු වන බලාපොරොත්තුවෙන්. අද මේ විදෙස් පුවත් විශ්ලේෂණයට සිවුදස මැදිරියට එකතු වුණේ ප්‍රවීණ විදෙස් වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගොඩගේ අයිබෝන් ඔබට බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් හැමෝටම නිරෝගිමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නව හිට ආයෙත් උදෑසනින්ම හමු වෙමු. අයිබෝන්.